හැට හය මුගලන් මහතෙරුන් වහන්සේ සොරුන්ගෙන් පහර ලැබුවේ අතීත කර්මයන් නිසා නම් පහර දුන් සොරුන්ට එයින් පාපයක් වේද ඔවුන්ටත් එයින් විපාකයක් ඇති නොවේද මුගලන් මහතෙරුන් වහන්සේ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දහම් පිරු මහෝත්තමයකි පමණ කළ නොහෙන ගුණස්කන්ධයකින් යුත් උන්වහන්සේට අපරාධයක් කිරීම තබා කරන්නට සිතීමත් මහා පාපයකි උන්වහන්සේ මැරවීමට සොරුන් යදවීමෙක් යදවීමෙන් 500ක් තීර්ථකයෝද ඔවුන්ගෙන් ලැබෙන මුදල නිසා මුගලන් මහතෙරුන් වහන්සේට පහර දීමෙන් 500ක් සොරුද බොහෝ කල දුක් විඳින්නට සිදුවන බරපතල අකුසලයක් කරගත්හ කෙනෙකු කළ පාපය තවත් අයට පව කිරීමට නොඑක් විට හේතු වෙයි එය ලෝක ස්වභාවයයි මුගලන් මහතෙරුන් වහන්සේගේ අතීත අකුසල කර්මයත් 500ක් තීර්ථකයන් හා සොරුන්ට එවැනිම බරපතල පාපයක් සිදු කර ගැනීමට හේතු විය මුගලන් මහතෙරුන් වහන්සේට සොරුන්ගෙන් පහර ලැබීමට නිසි අතීත පාප කර්මයක් තිබීම තීර්ථකයන්ගේ හා සොරුන්ගේ ක්‍රියාව පාපයක් නොවීමට හෝ සුළු පවක් වීමට හෝ කරුණක් නොවේ සිසිල් වස්තු වන සිසිල් වස්තු වන සඳුන් දර ගිතෙල් ආදීන් හටගත් අනෙක් දරයකින් තෙලකින් හටගත්තත් ගින්න ගින්නම වෙයි එහි ඇත්තේ දවන ස්වභාවයමය එමෙන් කවර හේතුවකින් ඇති වූවත් පව පවමය එහි ඇත්තේ කළ තැනැත්තාට අනිෂ්ට විපාක ඇති කරන ස්වභාවයයි මුගලන් මහරහතන් වහන්සේ මැර වූ තීර්ථකයන්ට හා උන්වහන්සේට පහර දුන් සොරුන්ටත් එයි නැති වූයේ දෙවන ජාතියේ ඒකාන්තයෙන් විපාක දෙන ආනන්තරීය කර්මයකි ඒ කර්ම විපාක දීම් වශයෙන් ඔවුන් හැමදෙනම දෙවන ජාතියේ නරකයෙහි උපදින්නට ඇත ඔවුනට ඒ පාප කර්මය මරණයට කලින් ඒ ජාතියේදීමත් විපාක දුන්නේය අජාසත් රජතුමා මුගලන් මහතෙරුන් වහන්සේට කළ අපරාධය අසා සොරුන් හා තීර්ථකයන් අල්වා තුනටිය දක්වා ඔවුන් සැමදෙනාම පොළොවෙහි වළලලා පිදුරු දමා ගිනි ලවා ගිනි නිවුණු පසු යකඩ නගුල් වලින් සවා ඔවුන්ගේ ශරීර කැබලි කර දැම්මේය එය ඔවුනට එයින් වර්තමාන භවයේ ලැබුණු විපාකයයි රහතන් වහන්සේ මැරීමේ අකුසලය උපඝාතක කර්මය වීමෙන් ඔවුන් හැමදෙනාම අකාල මරණයට පත් වූහ